නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර පින්නතුනි මේ ඒක රාසුලා ඉන්නේ මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන්නා වූ මේ ආරණ්‍ය සේනාසනේ කුටිය එහෙම නැත්නම් මේ දුඩංගොඩ පිළිමිනාවත්තේ ඒ අබේසේකර යුවළට සහ ඒ තියෙනියන් දෙදෙනාට ආයත් වෙන්නා වූ තමන්ගේ පෞද්ගලික දේපල මේ පින්නතුන් මේ මොහොතේදී මේ ස්වාමීන් වහන්සේගේ ඒ වැඩ වාසය කිරීම සඳහා ආරණ්‍ය සේනාසනේ විදිහට පූජා කළ තිබෙන නිසා මේ ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ ඒ තමන්ගේ විවේක සුවයෙන් ගත කරන අවස්ථාවේදී මේ පින්නතුනේ කරාසිවන්නේ මේ ලෝකේ පුරාවට ඉඳගෙන ලෝකේ කොතන ඉන්නවාද කියලා මේ මොහොතේදී මේ පින්නතුන් දන්නේ නැහැ. මේ පින්නතුන් එකිනෙකයි ඉන්න අවස්ථාව ඉන්න ස්ථානය කොහෙද කියලා මේ පින්නතුන් දන්නේත් නැහැ. මේ ස්වාමීන් වහන්සේ කොහේ ඉන්නවාද කියලා දන්නේත් නැහැ. නමුත් මේ විශ්ව ධර්මතාවය තුළ මේ මොහොතේදී මේ කරාසිලා ඉන්නේ සංසාර පුරාවට මේ වගේ එකට එකතු වෙලා එක ඉස්සරහා ඉඳගෙන එකට සිඟුරු දරාගෙන එකට පින්ඩ පාත කරගෙන එකට බුදුහාමුදුරන්ගෙන් කමටහන් අරගෙන එදා කරගත්තා වූ වර්ධ මේ මොහොතේ කරගන්නද කියන එක තමයි දැන් මේ පින්තුන් තම තමන්ගෙන් අසාවිමසා බලාගත යුත්තේ. මෙන්න මේ ආකාරයට සංසාර පුරාවට මේ පින්තුන් නැවත නැවතත් හමු වෙමින් නැවත නැවතත් නුගැසෙමින් නැවත නැවතත් මුණ නුගැසෙමින් ආවා වූ ගෝර කතරේ කෙරවලක් නැහැ පින්නතුනි. ඒ බව මේ පින්නතුන් මේවට දන්නේ නැතුණාට ඒ බව දන්නා වූ තොරතුරු මේ පින්නතුන්ගේ මේ අභ්‍යන්තරය හරහා මේ පින්නතුන්ට වාර්තා කරන මොහොතක් විදිහට මේක මේ විශ්වගත වන්නා වූ මොහොතක් පින්නතුනි. මොකද්ද මේ විශ්වගත වන්නේ? මේ පින්නතුන් ආවා වූ සංසාරයේ ගෝර කතරේ දිගපල්ල මේ පින්නතුන්ට මේවට දැනගැනීමට තරම් තමන්ගේ කුසල් ප්‍රමාණවත් වෙලා නැති නිසා තමයි මේ මොහොතේදී මේ මහත් වූ රූපයන් එහෙම නැත්නම් මේ විශාල වූ රූපයන් නැත්නම් විවිධාකාර වූ හැඩතල තිබෙනා වූ රූපයන් බාහිරේ තිබෙනවායි කියන මේ මෝහය තුළ මේ අවිද්‍යාව තුළ මේ පින්නතුන් තුන්දෙනා නැවතවරක් මේ ගෝර කතර වෙටලා ගෝර කතර සඳහා නැවතවරක් මේ අවීචි මහනරක ආදී සඳහා නැවත නැවතත් මේ මොහොතේදී මේ අකුසල් ඒකරාශි කරමින් මේ චේතනා බිහි කරමින් මේ මොහොතේ නට දන්නා මේ පින්නතුන් තුන්දෙනා කොයි ආකාරයෙන්ද තමන් නොඳා ඉන්නා වූ සමස්ත වේලාව තුළම කුමන ආකාරයෙන් තමන් නැවත නැවත ගෝරකතට එකතු වෙන්නේ කියලා තේරුම් නැතුණාට නැවත නැවතට මේ බාහිරේ රූපයක් බලමින් බාහිරේ මේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා නේද? මේ ස්වාමින් වහන්සේ එදා ඇත්ත කිව්වා නේද? මේ ස්වාමින් වහන්සේ එදා රහත් වෙලා නේද හිටියේ? මේ ස්වාමින් වහන්සේ එදා ධර්මයේ දේශනා කරා නේද? අනේ මේ ස්වාමින් වහන්සේ අපේ මොනතරම් වාසනාවකටද අපේ මොනතරම් කුසලයට ළමුනි අපි අවුරුදු 20 ගානක් තිස්සේ ධර්මයේ හිව්වා ලංකාවේ හැමතැනම ගියා බණ ඇහුවා භාවනා කරා නොකරපු දෙයක් නැහැ. නමුත් ඒ එක තැනින්වත් අපිට බණහමුනේ නැහැ, ධර්මය වුණේ නැහැ. අපි නැවත නැවත ධර්මය හොයාගෙන අපේම పూర్වයේ විනකට මේ ස්වාමීන් වහන්සේ හමුුනේ මේ ස්වාමීන් වහන්සේ රහතුන් වහන්සේ නමක් කියලා. එදා මේ පින්නතුන් බාහිරේ මේ ස්වාමීන් වහන්සේව දැකලා මේ ස්වාමීන් වහන්සේව බදාගෙන ඊහැරා මේ පින්නතුන් මේ බාහිරේ ඉන්න වූ ස්වාමීන් වහන්සේ නමකට ආදරය කරමින් ප්‍රේම කරමින් තමන්ගේ සංසාරයෙන් ඈතර වීම සඳහා මේ ස්වාමීන් වහන්සේ අපිට පාර පෙන්වනවායි කියලා මේ ස්වාමීන් වහන්සේට වන්දනා කරමින් තමයි මේ පින්නතුන් හිටියේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ කියලා එදා දැක්කේ බාහිරේ ස්වාමීන් වහන්සේ නමද? එහෙම නැත්නම් පින්නතුනි බලන්න හැරල නැවතරක් මේ මොහොතට අනුගත වුණොත් මේ මොහොතේදී මේ පින්නතුනි තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙනවා. මේ මොහොතේදී මම දැක්කේ මේ බාහිරේ ස්වාමීන් වහන්සේ නමද? එහෙම නැත්නම් මේ ස්වාමීන් වහන්සේ මගේ මේ අභ්‍යන්තරයේ ඉඳගෙන මේ අභ්‍යන්තරයේ මට නැවත නැවතත් මේ ස්වාමීන් වහන්සේ බොහොම හොඳයි අනේ මේ ස්වාමීන් වහන්සේට වන්දනාමාන කරමින් මේ ස්වාමීන් වහන්සේ පසුපස ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ බණ අහලා මේ සංසාරයෙන් ඈතර වෙන්න ඕනයි කියලා මට නැවත නැවතත් මේ රාග සිතුවිලි මේ ආසා සිතුවිලි මේ කැමැත්තට මා පත් කරේ මගේ අභ්‍යන්තරයේද එහෙම නැත්නම් බාහිරේ හිටපු ස්වාමීන් වහන්සේ නමත් එහෙමනම් බාහිරේ හිටපු ස්වාමීන් වහන්සේ නමක් නම් එදා රහත් වෙලා නම් කොහොමද මේ වඳු රහත් ඵලයේ නැතුණේ? දා බණ කිව්වනම් කොහොමද බීමිගේ බණ්ණු කියන්නේ? දා මේ ස්වාමීන් වහන්සේ ඇත්තනම් කිව්වේ ධර්මය නම් දේශනා කරේ ඒකේ බොරුවක් වෙන්න දෙයක් නැහැ. එහෙනම් කොහොමද මේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ බොරු කියන්නේ? එහෙනම් මේ මොහොතේ නැවතරම් මේ පින්දුන් බලන්න මේ මොහොතේදී මේ ස්වාමීන් වහන්සේ බාහිරයේ දින්නේ
නැත්නම් නැවතවරක් මේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ මගේ අම්පැත්තටම දින්. එහෙනම් එදා මේ රාගයෙන් හිටියව ස්වාමීන් වහන්සේ මේ මොහොතේ වෛරයෙන් නැයි මගේ තුලින්. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ මට කළ වරද? මොකද්ද මම මේ ස්වාමීන් වහන්සේට කළ වරද? එකවරක මේ ස්වාමීන් වහන්සේ මට ආදරය කරන්නයි, මම ස්වාමීන් වහන්සේට ආදරය කරන්නයි, ඊළඟ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මට වෛර කරන්නයි, මම ස්වාමීන් වහන්සේට වෛර කරන්නයි. එහෙනම් පින්නතුනි, මේ රාගයේ තියෙන්නේ මගේ ඇතුළේද, රාගයේ තියෙන්නේ බාහිරේද, එහෙම නැත්නම් රාගයේ තියෙන්නේ මගේ අභ්‍යන්තර තුළද කියන එක දැන් මේ පින්නතුනි තේරුම් බේරුම් ගන්න පුළුවන් දෙයක් බලන්න. එහෙනම් මේ ස්වාමීන් වහන්සේ කියලා මේ බාහිර රූපයක් තියෙනවා. මෙන්න මේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ ආකාරයේ මේ ස්වාමීන් වහන්සේ තනි වේලයි වළඳන්නේ. එහෙනම් අපිත් ඒකට පුරුදු වෙන්න ඕන. එහෙනම් මාත් තනි වේලක් ඉන්න ඕන කියලා උත්සාහ කරා. දැන් කවුද පින්නතුනි මේ හිටියේ? බාහිර මේ ස්වාමීන් වහන්සේ නමද? නැත්නම් බාහිරට ස්වාමීන් වහන්සේ තනි වේලක් වළඳුවද? නැත්නම් මේ අභ්‍යන්තරයෙන්ම තමන්ට ආවා වූ ප්‍රකට වීම පමණක්. මේවා ප්‍රකට වීම බව එදා දැනගත්තනම්, එහෙනම් එදා මම කුව මේ ස්වාමීන් වහන්සේ හොවාගෙන ආවිල්ලා අඬාගෙන දවසක්ම මේ ස්වාමීන් වහන්සේ හොවාගෙන ආයේ මෙතනට මේ අවුරුද්දකට පෙරිය තුන හිතන්නේ මේ පින්නු මතක ඇති. දැන් ඇවිල්ලා අනේ මේ ස්වාමීන් වහන්සේ ළඟම අඬවටිනු කොහොමද? මම ස්වාමීන් වහන්සේ මෙහෙම දැක්කා, මෙහෙම දැක්කා, මෙන්න මෙහෙම දැක්කා, මේ විදිහට දැක්කා. මෙන්න මේක ඇවුනේ මට මේ කොමාරි පටලවන්නේ නැතු. අනේ මෙච්චර කල් අපි දුක් විඳා, මෙච්චර කල් ධර්මයේ හෙව්වා. ඒ ඔය පිටෙන් වල හම්බුනේ නෑ ආඳුරුනේ. ඒ නිසා මම ඔබ වහන්සේ වාගෙන ආයේ මට සමාවන්න, මට මේ උපදෙස් දෙන්න කියලා එදා මේ අඬවටන කිලි මේ පින්නු තියෙකට මතක ඇති. එදා මොකද වුනේ? මේ ආඳුරෝ බාහිර හිටියද? මේ ආඳුරේ දොඩංගොඩ හිටියද? දුරංගොට මේ පින්නති ආවද? මේ පින්නති ආයලා මේ ස්වාමීන් වහන්සේ සමෙල ස්වාමීන් වහන්සේ බණ කිව්වා. එහෙනම් පින්නතුනි බලන්න, එදත් ඒ නැවතර මොකද සිද්ධ වුනේ? අභ්‍යන්තරේ නෙවෙයි, මේ ඇතුළත නෙවෙයි සිද්ධ වුනේ. අන්නේ ඇතුළත ඇති වුණා වූ රාගය තුළ මම දුවගෙන දුවගෙන ඇවිල්ලා කොමාරි අඬාගෙන මේ ස්වාමීන් වහන්සේ හැමවිලා එදා ඒ රාගය තුළ මම බොහොම සන්තෝෂ වුණා, බොහොම ප්‍රීතිමත් වුණා. මම සෝවාන් වෙලයි කියලා මේ ස්වාමීන් වහන්සේ නුකුවට තව තවත් කටයුතු කරන්න තියෙන කුවට මම විශ්වාස කරේ නෑ. අන්තිමට මම ස්වාමීන් වහන්සේලා එළියට ගියේ. ස්වාමීන් වහන්සේ කැමතුනේ නැහැ මං සෝවාන් වෙලා කියන පිළිගන්න. වෙයි නැවත නැවතත් ඒ ආකාරයට කටයුතු කරනකොට ස්වාමීන් වහන්සේ පිළිගත්තම සෝවාන් වෙලා කියලා. නිසා මම ලෝකයටම සෝවාන් වෙලා කියලා කිව්වා. මං සෝවාන් වෙලා කියලා කියන භාෂාවෙන් මම ලෝකයටම කමටහන් ඉදිරිපත් කරා. මුන් ලෝකයාම ලෝකේ ඉන්නා වූ මගෙන් කමටහන් ගන්නින්නා වූ ඕන කෙනෙක්ම ගෙදර ඉඳි දුරගතේ නිරා කමටහන් දීගෙන විදාකාරී උපදෙස් දීගෙන මෙතන මගේ නිවාඩු දාගෙන අනිකුසියල කැප කරගෙන මෙතනට ඇවිල්ලා මම මේ කී දෙනෙක් සංසාරයෙන් ඉතර ගන්න වෙර දැරුවත් මොකද්ද පින්නති සිදුනේ? මේ මගේම තිබුණා වූ මේක නිමේ මොහය, මේක නිමේ දිට්ඨිය, මේ බාහිර රූපය බලාගෙන බාහිර රූපයක් තියෙනවා කියලා හිතාගෙන විශ්වාස කරන ඒ තුල නිවන හරිය නේද මම දඟලලා තියෙන අන්තිමට? මොකද්ද වෙලා තියෙන පින්නතුනි? මේ මොහොතේදී දැන් මට තේරෙනනේ. එහෙනම් භවය තුල පින්නතුනි මේ වගේ අවස්ථා එකක්ද දෙකක්ද ඇවිල්ලා තියෙන නෑ පින්නතුනි. මේ වගේ අවස්ථා භවය තුල මේ පින්නතුනි මේ ස්වාමීන් වහන්සේ සමගම භවය තුල අනන්තවත් වාර ගානක් මේ විදියට මනුස්සාත්ම ලැබලා මහාන වෙලා සිවුරු දරාගෙන බුදුහාමුදුරු ඉස්සරහා ඉඳගෙන බණ අහලා ඒ බණ කියනකොට ඒ බණ ඇහෙනකොට ඒ බණ වලට විවිධ නිර්වචන දීලා අන්‍ය අවස්ථාවදී මේ පින්නතුන් තුන්දෙනා මෙන්න මේ ආකාරයට මේ පින්නතුන් දෙදෙනෙක් විශේෂයෙන් මේ අදිමානී තියාගෙන එදත් සෝවන් වෙයි කියලා බුදුහාමුදුරු ඉස්සරහාත් මේ අය මීට කල්ප 91කට පෙර තර්ක කළා තියෙනවා. බුදුහාමුදුරුත් එක තර්ක කළා තියෙනවා. බුදුහාමුදුරුවෝ තර්ක කළා, මේ ආන්දෘතේ තර්ක කළා. අන්න එදා මේ අය නැවතවරක් ඒ ඉස්සානේ එළියට ගිහිල්ලා මේ තමන් කියා වූ තමන්ගේ මේ මෙහෙණි පැවිද්ද ඉවත් කළා. නැවතවරක් ගිහිගත වෙලා ගිහි ගෙදරින් එන තමයි මේ වෛරසිත් දැනගෙන එදා මේ අය මේ මෙහෙණ සිදුණු. මොකද හේතුව මේ සංසාරය පුරාවට නැවත නැවතත් ඒක රාසි කරගත්ත අකුසල් නැවත නැවතත් පළ දෙනව පින්නතුන්. එදා මේ පින්නතුන් දෙදෙනෙකුට සිද්ධ වුණා පින්නතියන් දෙදෙනෙකුට එදත් මේ ආකාරයටම කාන්තාවන් ඉදිරි ඉපදිලා තමන්ගේ සංසාරයේ ඒකාන්තාවක් විසින් පුදුණයන් පස්සේ ලැබෙන්න වුණා සම්මුතිය තුළ මේ ස්වාම පුරුෂයෙක් ලැබිලා මේ සාමාන්‍ය ජීවිතය ගත කළා. ඒ ආකාරයෙන් ඉදිරියට යන විනෝට ඒ ඔක්කොම නැතුව ඒ ආකාරයේ සියල්ල කැප කළා. හැබැයි මේ මහණකම අරගෙන මේ අවුරුදු 70,000ක් විතර මේ මහණකම අරගෙන මේ මහණකම ඉඳලා හැබැයි එදත් සංසාරයෙන් ඈතර වෙන්න සිදුුනේ නෑ පින්නතුනි. බොහොම කෙටි කාලයකින් තමන්ට නැවතවරක් සිවුරෙන් දාලා පැත්තකට ගිහිල්ලා නැවතවරක් ගිහි ජීවිතේ සැප විඳලා ගිහි ජීවිතේ සැප විඳලා දරුවෝ හදලා නොයෙකුත් කටයුතු කළා තමන්ට මැරෙන සිද්ධ වුණා පින්නතුනි. කොහොමද මැරෙන සිදුුනේ? තමන්ට නියමාකාරී ස්වාම පුරුෂයෙක් නැතුවයි දරුවෝ හදන්න සිද්ධ වුණේ පින්නතුනි. ද තේරුම් බේරුම් කරගන්න ඕනේ මේක. මෙන්න මේ ආකාරයට තමයි මේ සංසාරී දුක් විඳින්නේ. මොකද ඒ වෙලාවේදී තමන්ට තිබුණා වූ මේ දේවල් වලින් ඉවත් වෙන්න තීරණය කිරීම තුළම තමන් නැති කරගත්තා වූ මේ බුදුහාමුදුරුවෝ එක්ක ඇති කරගත්තා වෛරය තුළ, මේ ආන්දෘත්‍යක ඇති කරගත්තා වෛරය තුළ
අවසාන වශයෙන් මේ වෛරයෙන් පලිගත්තේ බුදුහාඳුරන්ගෙන් බුදුහාඳුරන් පලිගන්නවට අවසාන මොහොතේ බුදුපියාණන් වහන්සේ දේශනා කරා මේ පින්දුඬ ඔබලා මෙතනින් ගියොත් මේ ආකාරයට ඔබලා කවදා හෝ පදුමිනේරේ ගිහිල්ලා තමයි මේක නිම කරන්නේ තවත් සංසාරයේ ගොඩෙන් දවසක් හොයාගන්න බැරි වෙනවා පදුමිනේරේ යන්නයි ඔබලා මේ භික්ෂුවත් එක්ක මේ සුමේද භික්ෂුවත් එක්ක මේ රණ්ඩු කරේ පදුමිනේරේ යන්නේක වරක් ගන්නම් මේ භික්ෂුවගෙන් ඔබලා සමාගත යුතුයි කියන අවසාන වශයෙන් බුදුපියාණන් වහන්සේ දෙතුන් වාරක් ඔයාකාරී ධර්මයේ දේශනාවට මේ කරේ මොකද්ද මේ සමාව අරගෙන හැබැයි ඒ සමාව ගැනීම වෙනුවට බුදුහාමුදුරුවත් එක්ක රණ්ඩු වෙලා බුදුහාමුදුරුවත් එක්ක රණ්ඩු වෙලා තරහා වෙලා මේ සිවුර පැත්තකට දාලා මේ ගිහිගෙදට ගිහිල්ලා ඊට පස්සේ වින්දා වූ දුක්ඛන්දරාව පින්නතුනි තමන්ට කවදා හරි දවසක විදර්ශනාවෙන් දැනගන්න පුළුවන් වෙයි මේ භවයේදී මේ විදර්ශනාවෙන් දැනගන්න බලන්න පින්නතුනි මේ කියන්නා වූ දේවලුත් මේ බාහිරේ තියෙනවත් මේ කල්ප 91කට පෙර මේ විපස්සී බුදුපියන් වහන්සේද මේ කතා කරන්නේ මේ එදා හිටියා වූ සුමේද භික්ෂුවද මේ කතා කරන්නේ එනතම මේ මගේ අභ්‍යන්තරයේද කතා කරන්නේ පින්නතුනි මෙන්න මේ මොහොතට අනුගත වුණා නම් පින්නතුනි මේ தත්ත්වයේ තේරුම් බේරුම් කරගන්න පුළුවන් ඉතාමත් පැහැදිලිව කොයි ආකාරයෙන්ද මේ මොහොතේදී තමයි මේ தත්ත්වේ නිදාසෙන්නේ එහෙම නැත්නම් පින්නතුනි මොකද්ද වෙන්නේ බාහිර රූපය බලාගෙන එදා මේ රහත් විලා කෝ භික්ෂුව අද කොහොමද රහත් නොවේ ඉන්නේ එදා බොරු කියන්නේ නැතුව බණ දේශනා කරපු ධර්මයේ දේශනා භික්ෂුව ඒ ධර්මයේ මහල මම සෝවාන් වුණා කියලා ඒ භික්ෂුවගේ සහතික ඉල්ල ගන්නව මම අද කොහොමද කියන්නේ මම සෝවාන් වෙලා නැහැ මේ භික්ෂුව රහත් වෙලා නැහැ මේ භික්ෂුව බොරු කියන්නේ මොකද්ද මේ භික්ෂුව බොරු කියන්නේ හේතුව මේ පින්නතුන් ඉල්ලපු දේවල් වලින් ඉල්ලන මේ පින්නතුන් කියන්නේ මේ භික්ෂුව ඉල්ලපු දේවල් වලින් මොනවාද මේ පින්නතුන් මේ භික්ෂුව දීලා නැත්තේ මේ පින්නතුන් එක්ක මේ භික්ෂුව තරහ වෙන්නේ එහෙම නැත්නම් වෙන මොනවාරි වෙලා තියෙනවා තරහ වෙන්නේ මොකක්ද තියෙන හේතුව මේ භික්ෂුවට මේ පින්නතුන් එක්ක තරහ වෙන්නේ මේක ධර්මතාවය බව තේරුම් ගන්න ඕන පින්නතුන් මේ තමන්ගේ ගුරු නාන්සය කියලා තමන්ගේ ගුරුවරයා කියලා තමන්ට උගන්වපු කෙනා කියලා ඒ මහත්ය රටේ මෙච්චර හොඳට ඉන්නවා ඒ මහත්ය මේ හොරකම් කරයිද කියලා මේ පින්නම් හිතාගෙන පින්නතුනි මේ මහත්යෙක් ඉන්නවා කියලා බාහිරේ රූපයක් මවාගත්තු නිසා නේද බාහිරේම රූපයක් නෙමෙයි මේක ධර්මතාවයක් ඒ ධර්මතාවය තුළ මේ තමන්ගේ අභ්‍යන්තරේ නේද වැඩ කරන්නේ කියලා හිතුවනම් පින්නතුනි මෙතන කොහෙද තවත් මහත්යෙක් ඉන්නේ මෙතන කොහෙද ගුරුවරයෙක් ඉන්නේ මෙතන කොහෙද හොරකම් නොකරන කෙනෙක් ඉන්නේ මෙතන මොකක්ද තියෙන්නේ ධර්මතාවය ධර්මතාවය නම් ඒ මහත්ය කරපු දෙයක් නෙමෙයි මේක ධර්මතාවය සිද්ධවන්නා වූ දෙයක් ඒ සංසාරය පුරාවට කරුවා වූ අකුසල් නැවත පළදීම හරහා ඒ කරුවා වූ දේ ඒ මාත්මයා මේ භවයේදී තවමත් නිවනක් ගැන කල්පනා නොකර නිසා අනික් අය නිවන් දක්වන පෙරදර නිසා මේ පිණුතුන් නිවනක් ගැන හිතලා මේ භවයේදී තිබෙන්නව තමන්ගේ සියලු සැප සම්පත් පැත්තකින් තියලා අවුරුදු 20 ගණන් තිස්සේ ධර්මය හොයලා මේ වලට මේ පිණුතුන් මේක තේරුම් ගන්න බැයි නම් ඒ මහත්මයා කොහොමද මේක තේරුම් ගන්නේ එහෙනම් ඒ මහත්මයාටත් මේ පිණුතුන් කරන්නා උදව්ව තමයි මේ වෙලාවේදී තමන් මේක තේරුම් බේරුම් කරගෙන ඒ මහත්මයාත් ඉන්නා වූ අවිද්‍යාවෙන් ඒ මහත්මයා බේරගන්න කරන් තියෙන ඒ මහත්මයා මේ භවයේදී හොරෙක් කළා ඒ මහත්මයා හිරියාවන කටයුතු කරන එක නෙමෙයි ඒ මහත්මයාවත් ඒ හොරකම නිදහස් කරගෙන හිරියාවනකු නිදහස් කරගෙන මේ පිණුතුන් මේ ධර්මතාවයක් කියලා තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් ඒ මහත්මයාට තේරුම් බේරුම් කළා දෙන්න තියෙනවා මේ අවස්ථාවේදී මේක බාර ගන්න ඕනේ නැහැ මහත්ය සර් වෞජ්‍යලිගෝ සර් මේක වෞජ්‍යලිගෝ බාර ගන්න දෙයක් නැහැ මේ ධර්මතාවය ක්‍රියාත්මක වෙලා තියෙන ධර්මතාවය තුළ මොන වුණාද කියලා මම දන්නේ නැහැනි මම ඒක ඒ වෙලාවේ ප්‍රකට වුණ අරමුණු විතරයිනි මම කුවට අනිත්‍යයට අනිත්‍යයි මෙන්න මේ කඩ වලින් බඩු ගන්නයි කියලා මම බඩු ගන්න ගියේ මම ඒ අයට එපාගෙන කඩින් කියලා ඒ මහත්ය ඒ වෙලාවේ දන්නේ නැහැනි ඒ මහත්යට ප්‍රකට වුණ ආවල් කඩින් තමයි මේ බඩුව ගන්න ඕනේ අයියා ඒ කඩ කියලා බඩුව ගත්තා ඒ කඩෙන් දුන්නු බිල තියෙනවා ඒ බිල දැක්කයන් පස්සේ දකින්න එක්ක නයි කරනවා මෙයා සැලසුම් කරයි සලස්මක් නෙමෙයි පින්නතුන් එතන තියෙන්නේ මොකද්ද එතන තියෙන්නේ එතන තියෙන සිද්ධ වුණා වූ ක්‍රියාවලිය. මේ මහත්ය කරපු පෞද්ගලික දෙයක් නෙමෙයි. මේ පෞද්ගලික අඩුපාඩුවක් නෙමෙයි. ඒක තමයි විශ්ව ධර්මතාවය. මේ ධර්මතාවය තමයි අපි මේ එලි දක්වන්නේ. මොකක් ධර්මතාවය? මේ මොහොතේ ප්‍රකට වුණු දේ Taman දන්නේ නැතුව ඒක මම මගේ ආත්මය කියාගත්තු එක. මේ පින්නතුන්ටත් වෙලා තියෙන්නේ මේ ආරණ්‍ය සේනාසනයක් දැන් බාහිරේ තියෙනවා. ආරණ්‍ය සේනාසනය අපි හැදුවා. මගේ අයගෙන් සල්ලි එකතු කරා අපි අයට කිව්වා මෙන්න මේවගේ වැඩ කරනවා කියලා සැලැස්මක් තිබ්බා. ඉතින් ඒව දැන් කොහෙද කියලා මෙයා හිතන්නේ. කොහෙද පින්නතුන් මේ ආරණ්‍ය සේනාසෙන් තියුනේ. ඒකත් මගේ අභ්‍යන්තරේ නෙමෙයි තියුනේ. මේ පින්නතුන්ට එහෙම කල්පනා වෙන්නේ නැත්නම් මොහොතකටවත් එහෙම හිතෙන්නේ නැද්ද? එහෙනම් මේ පින්නතුන් තුන් දෙනා මෙන්න මේ ආකාරයට සංසාරයක් පුරාවට පින්නතුනි මේ අනන්තවත් භවයේ මේ තරම් දුක් විඳලා මේ ආවා වූ ගෝර කතර. මේ භික්ෂුව මේ අවස්ථාවේදී විදර්ශනාවහරා දකිමිනු මේ දේශනා වෙන්නේ පින්නතුනි. මොකද්ද මේ දේශනාවන්නේ මේ පින්නතුන් දේශනාවෙන් මේ බේරා ගන්න අවස්ථාවක් නැහැ මේ ධර්මතාවයක් පමණයි මේ භික්ෂුවක් ඉන්නවා නෙමෙයි නැත්නම් මේ පින්නතුන් ඉන්නවා නෙමෙයි මේ ධර්මතාවය තුළ මොකද්ද සිද්ධවන්නේ මේ අවස්ථාවේදී ධර්මතාවයේ ක්‍රියාත්මක වන ආකාරය දෙස බලා ඉන්න එකයි පින්නතුන් මේ මොහොත කියලා කියන්නේ එහෙනම් බුදු පියාණන් වහන්සේ මේ දේවදත්ත අපාය යනවායි කියලා කිව්වේ බුදු පියාණන් වහන්සේට ඇතුළු වූ වෛරයක් නිසාද
එහෙනම් බුදු පියාණන් වහන්සේ දේවදත්ත අපාය යන කලින් බුදු පියාණන් වහන්සේට දේවදත්තව බේරගන්න බැරි වුණේ බුදු පියාණන් වහන්සේ දේවදත්තට වෛර කරපු නිසාද? එහෙම නැත්නම් දේවදත්ත කියනකොට බුදුහාම විසරහම ඔබ වහන්සේ මේ ඉල්ලීම් පහට එකඟ වෙන්නේ නැත්නම් මම මේ භික්ෂුන් වහන්සේලා 19ක් ඉන්න මගෙත් එක්ක එයා කැමති අල්පේච්ච ජීවිතේට මම එයාත් එක්ක අල්පේච්ච ජීවිතේට යනවා කියලා කියනකොට බුදු පියාණන් වහන්සේ දන්නේ නැද්ද මේ දේවදත්ත ආනන්තාරේ පාප කර්මයක් කරගන්න යන්නේ කියලා? බුදු පියාණන් වහන්සේට එහෙමනම් කියන්න තිබ්බ නේද? කියවෙනව නේද? කුසල් තිබුණාන් දේවදත්තට නෑ නෑ ඔබ යන්න එපා ගියොත් ඒ ආනන්තාර පාප කර්මයක් සිද්ධ වෙනවා. ඔබ ආනන්තාර පාප කර්මෙන් බේරගන්න මම ඔබ කියන ඉල්ලීම් පිළිගන්නම් කියලා එහෙනම් බුදු පියාණන් වහන්සේ මහ කරුණාව තිබුණ නැද්ද ඒ ඉල්ලීම් පිළිගන්න? ඉල්ලීම් පිළිගන්න ඊට පස්සේ බුදු පියාණන් වහන්සේට නැවතවරක් ශික්ෂාපද සංශෝධනය කිරීමේ බලයක් හැකියාවක් තිබුණ නැද්ද බිනොතුනි? ශික්ෂාපද විශාල ප්‍රමාණයක් නැවත නැවත සංශෝධනය කළා තියෙනවා. සමහර ශික්ෂාපද ඉවත් කළම තියෙනවා පින්නතුනි. සමහර අවස්ථාවලදී පැනවූ සමහර ශික්ෂාපද ඊට පසුව ඉවත් වෙලා තියෙන සම්පූර්ණයෙන් බුදු පියාණන් වහන්සේ නමුත් ඒ සියල්ල බුදු පියාණන් වහන්සේට කරන් තිබ්බා. නමුත් එකක්වත් සිද්ධ වුණේ නැහැ. ඒ මොහොතේ සිද්ධ වුණේ මොකද්ද? බුදු පියාණන් වහන්සේ ඉදිරියේ යා කියන මම කඩායනවා. එහෙනම් ඵලයන් කියන එක තමයි බුදු පියාණන් වහන්සේ කිව්වේ. කඩායන ගිහිල්ලා එයා පැත්තේ ආරණ්‍ය අනිත් පැත්තට ගිහිල්ලා මෙන්න මේ භික්ෂුන් වහන්සේලා එක්ක තමන් තනියම පෝය කරා. පෝය දිනේ පෝය කිරීම නිසා අන්න ආනන්තර පාප කර්ම සිද්ධ වුණා. අනන්තර පාප කර්ම සිද්ධ වුණ නිසා දැන් යාට මේ සංසාරයෙන් ගොඩ එන්න බෑ. මේ භවෙදී අනිවාර්යෙන්ම අවීචි මහා නරක ආදී යන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන් යන්න වෙනවා කියන පින්තුණ එකක් තියෙනවා නෙමෙයි. මොකද මරණ මංචකේ වෙනකොට එයාට ඉන්නේ හදයක් මතක් වෙන්නේ නැහැ. ඒක තමයි මතක් වෙන්නේ. ඒක තමයි අම්මා තාත්තා මරුවා නම් වෙන්නේ ඒකයි. රාතුන් වහන්සේ කෙනෙක් මරුවා නම් ඒකයි වෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ ලේ සෙලෙව්වා නම් ඒකයි වෙන්නේ. වික්ෂුණියක් දූෂණය කරා නම් ඒකයි වෙන්නේ පින්තුණ. අන්න ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් දාලා ගියා නම් ඒකයි වෙන්නේ පින්තුණ. මේ පින්තුන් මේ අවස්ථාවේදී මේ ශාස්ත්‍රුන් වහන්සේ දාලා ගිල තියෙන්නේ මේ භික්ෂුව නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ පිස්සු පින්තුණි බාහිරයේ තිබෙනා රූපයක් නෙමෙයි. මරණ මංචකේදී මේ පින්තුණ සිහිපත් වෙනවා. අනේ බුදුබණ ඇහිච්ච වෙලාවේදී මට ඒ බුදුබණ බුදුබවන් තේරුම් ගන්න බැරි වුණා නේද කියලා ඒ අර මහත් වූ වෛරයකට පත් වෙනවා. මහත් වූ වෛරයකට පත් වෙන මේ වෙලාවේදී මේ හාමුදුරුවත් එක නෙමෙයි. තමන්ට මේ අවස්ථාවේදී මේ හාමුදුරුවෝ පිළිවඳව බොරු කියමින් තොරතුරු කියමින් තමන්ව මේ මාර්ගයෙන් ඉවතට ගන්න උත්සාහ කරපු තමන්ගේ මිතුරුත් එක්ක තමයි ඒ අවස්ථාවේදී මේ පින්තුන් වෛර බැඳගත්තේ. වෛර බැඳගෙන මොකද මේ පින්තුන් දෙදෙනෙකුට තමන්ට අවසාන මොහොතේදී මතක් වෙන තමන්ගේ අම්මා තාත්තා නැති වෙන පුළුවන් බොහෝ විට වෙනකොට තමන්ට දූ දරුවෝ නැති වෙන නෑ මෙයාට. මෙයාට ස්වාම පුරුෂයෝත් නෑ. එහෙනම් මෙයා තනි වෙලා ඉන්නකොට අන්න ඊතන මං සියල්ල කැප කළා සියල්ල නැති කළා හිටියා. ඒ වගේ සංසාරේ මං එදත් තල්ලා ආවා වූ ඒ අකුසල් නිසා ආපු දේවල් කියලා මෙයා දැන් නැති සාය හිතනවා. මං ඔක්කොම කැප කළා අන්තිමට නිවන එව්වා. නිවන මට හම්බුණා. හැබැයි කරගන්නත් දරුණා. මම මේ ආරණ්‍යය බදාගත්ත නේද? මම මේ සර් කෙනෙක් බදාගත්ත නේද? මම මේ අක්ක කෙනෙක් බදාගත්ත නේද කියලා අන්තිමට අන්න මෙයා එදාට වැළපෙනකොට පින්නතුනි. ඉතින් යන්න වෙන්නේ අවචි මහා නරක ආදීට තමයි. ඉන්නේ හනතර එන්න බෑ පින්නතුනි. මේ මොහොතේ මේ පිළිමින් දන්නවා දවසේ තමන්ට සතිය පිටවන්න පුළුවන් වුණා නම් එක චිත්තක්ෂණයක් ඒ වෙලාවේ මේ වයින් පිට මොකක් හරි මතක් වෙනවා කියලා බලන්න. ආරණ්‍ය ගැන මතක් වෙනවා ඇති, මේ ආන්දුරණ්ඩ ගැන මතක් වෙනවා ඇති, සර් ගැන මතක් වෙනවා ඇති. අනේ හොරකම් කරාද නැද්ද? හොරකම් නම් කළා නැතුව ඇති නේද? මේ ආන්දුරු අය මෙච්චර බොරු කිව්වේ. එහෙනම් මේ ආන්දුරු මොන තරම් කපටිද? මෙන්න මේ දේවල් අර වෙන මොනවා හරි මතක් වෙනවා කියලා බලන්න පිණිස. භාවනාවට වාඩි වෙච්ච එකම චිත්තක්ෂණයක්වත් මේව හැර වෙන මොනවා හරි මතක් වෙනවා කියලා බලන්න. පුළුවන් නම් ඇවිල්ලා කියන්නේ නෑ නෑ ඔබ කියන එක වැරදි, සම්පූර්ණයෙන් අපිට ඔබ මතක් වෙනුනේ නෑ, මට මතක් වෙන්නේ මගේ නිවන පමණයි කියලා, මට මතක් වෙන්නේ මගේ අරහත් ඵලය පමණයි කියලා කාට හරි කියන්න පුළුවන් නම් ඔය තුන් දෙනා එක්කෙනෙකුට පින්නතුනි, ඔය තුන් දෙනාටම අභියෝග කරන මේ අවස්ථාවේදී පුළුවන් නම් කියන්නේ එක චිත්තක්ෂණයක් තමන්ට මේ වික්ෂිප්ත නැතුව මේ ඉඳ තියාගෙන දැන් ඉන්න පුළුවන් කියලා. වික්ෂිප්ත නැතුව මේක තියාගෙන බෑ පින්නතුනි. මේ මොහොතේ මේ භික්ෂුව මේ විදර්ශනායෙන් දකින්නා දේවලුයි මේ කියවෙන්නේ. මේ පින්නතුන් බේරගන්න කියනවා නෙමෙයි පින්නතුනි, මේ පින්නතුන් අමාරු දාන්න කියනවා නෙමෙයි. මේක විශ්ව ධර්මතාවයේ මේ මොහොතේදී මේ භික්ෂුව පැවරලා තිබෙනා වූ කාර්ය විශ්ව ධර්මතාවයේ හෙළිදැක්වෙනා වෙලාවක් මිසක් වෙනත් මුකුත් දෙයක් නෙමෙයි. ඒක නිසා තමයි දේවදත්තෝ බේරගන්න බුදුපියාණන් වහන්සේට බැරි වුනේ. එහෙම නැත්නම් සුනක්කන්දෝ බේරගන්න බුදුපියාණන් වහන්සේට බැරි වුනේ. මේ පින්නතුන් අරන් බලන්න සුනක්කන්ද පිළිබඳ සම්පූර්ණ තිබෙනා වාර්තාව මහා සියනාද සූත්‍රයේ අවස්ථා කීපයකදී බුදුහාඳුරෝ සුනක්කන්දගේ නම මතක් කරනවා. ඒ මතක් කරන වෙලාව ඒ වචන කියලා බලන්න බුදුහාමුදුරු මහත් වෛරයකින් හිටියා කියලා මෙයා නම් කියාවේ ඔබ බලලද? බුදුහාමුදුරු මොනතරම් වෛරකින්ද මේ සුනක්කන්ද භික්ෂුව ගැන ඉඳලා තියෙන්නේ? මේ තමන් ළඟ හිටපු භික්ෂුවක් සිවුරු ඇරලා දාලා ගිහිල්ලා පාරේ බුදුහාමුදුරන් බැන බැන යනකොට මේ රා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ පිළිබඳව ගෙනල්ලා බුදුපියාණන් වහන්සේට වාර්තා කරනකොට බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මන්ත තේරෙන විදිහට මේ මජ්ක්‍ධිම නිකාය තිබෙන අරු දිගම් සූත්‍රය මජ්ක්‍ධිම නිකාය තිබෙන අරු දිගම් සූත්‍රය මේ
මහාසියනාද සූත්‍රය මහාසියනා සූත්‍රයේදී සුනක්කන්දගේ නම පින්නතුනි බලන්න කියනවා හිතන්නේ 25 35ක් විතර කියනදී එක එක වාක්‍ය එක එක පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට මේ සුනක්කන්දව බේරගන්න මම මෙන්න මෙච්චර මහන්සුණා මෙන්න මෙච්චර දේවල් කරා මේ එකක්ක සුනක්කන්ද පිළිගත්තේ නැහැ අන්තිමට අන්තිවල මෙයා මොකද කරේ මේ ඔක්කොම දාලා ගියා දැන් ඉතින් පදු මුනිරේට යන්නේ මොකද බුදුහාමුදුරන් බැන බැන පාරේ ඉන්නේ පදු මුනිරේට යන්නේ වෙන්නේ පින්නතු අන්න එනම් එයා මේ දේවදත්තට එහා පින්නතුනේ දේවදත්ත නම් අවිචිමාන රකන්දිලා ඊට වඩා කෙටි කාලෙකින් එනවා මොකද ලෝක විනාශයක් වෙනකොට අවිචිමාන රකාදී විනාශ වෙනවා හැබැයි පදුමිනේරේ විනාශ වෙන්නේ නැහැ පින්නතුනේ පදුමිනේරේ තවත් තියෙනවා පදුමිනේරේ තවත් තියෙනවා එහෙනම් පදුමිනේරෙන් ගොඩ එනවා කියන එක නම් කවදාවත් හිතාගන්න බැරි එකක් හැබැයි ඒකෙනුත් ගොඩ එීමක් තියෙනවා ඒකෙන් ගොඩ ඇවිල්ලත් සංසාරෙත් තෙතර වෙන පින්නතුනේ ඒ තරම් මේ ගොරකතර දිගයි අන්නේ තේරුම් බලාගන්න පුළුවන් ගොරකතරේ දිග සදාකල්ප පදුමිනේරේ කියන්නේ පදුමිනේරේ කවදාහො දවස ගොඩ එනවා ගොඩ ඇවිල්ලා යන අතර බුදුරන් විරා නැවතවත් සංසාරෙත් තෙතර වෙනවා ඉතර වෙනවා නම් පින්නතුනේ ඒ තරම් දුරට මේ සංසාරෙ දිගයි මේ පින්නතුනේ පදුමිනේරේ වගේ අවස්ථා ගානක විදිහට දිනවා මුලින් කාලේ මේ හඳුරුත් කරන් දෙලා එදා හිටියා උභහඳුරුත් කරන් දෙලා එකම පුරතුරු ඇතුයි මේ භික්ෂුව මේ අවස්ථාවේදී මේ දේශනාවෙන්නේ මේ එකක්වත් භාවයේ තියෙනව නෙමෙයි පින්නතුනි මේ සියල් අභ්‍යන්තරයේ තියෙන්නේ එහෙනම් මේ පින්නතුන්ගේ අභ්‍යන්තරයේ තියෙන තොරතුරු මිසක් මේ බාහිරේ ඉන්නා භික්ෂුවක් මේ අවස්ථාවේ ධර්ම දේශනා කරනවා නෙමෙයි පින්නතුනි මේ බාහිරේ ඉන්නා භික්ෂුවක් මේ අවස්ථාවේදී මේ පින්නතුන් බේරගන්න උත්සාහ කරනවා නෙමෙයි පින්නතුනි මේ තමන්ගේ අභ්‍යන්තරයේ මේ මොහොතේදී මේ පින්නතුන්ට දෙන්නා වූ පණිවිඩයයි මේ ගැන නැවත නැවත මේ මොහොතේදී සලකා බලන්න මේ මොහොතට අනුකූල වෙන්න මේ මොහොත රණගත වෙන්න පින්නතුනි මේ මොහොත රණගත වුණා නම් මේ පින්නතුන්ට මෙන්න මේ සුනක්කන්ද ගියා වගේ පදුම නිරේට යන්න වෙන්නේ නැහැ මේ දේවදත්ත ගියා වගේ අවිචි මහනරකාදීට යන්න වෙන්නේ නැහැ තමන්ගේ ගුරුවරයාත් අවිචි මහනරකාදීට යන්න යවන්න ඕනේ නැහැ පින්නතුනි 999ක් මරපු මේ අඟුලිමාලේ භවයේදී නිවන් දැක්කනම් මේ තමන්ගේ ගුරුවරයාට මේ භවයේදී නිවන් දකින්න බැරි වෙන කිසිම හේතුවක් නැහැ පින්නතුනි මොන දේවල් කළ තිබ්බත් හොරකම් කළ තිබ්බත් හොරකම් නොකර තිබ්බත් මේ භවයේදී නිවන් දකින්න පුළුවන් බැරි ගවන්නේ නැහැ මේ භවයේදී නිවන් දකින්නම් කළ යුත්තේ පින්නතුනි මේ මොහොත සොයා ගමන ආරම්භ කිරීම විතරයි මේ මොහොත සොයා ගමන ආරම්භ කරා නම් එතන නිවන් තියෙනවා මේ පින්නතුන් මේ කාර්යයට යොමුගත වුණා නම් තමන්ගේ ගුරුවරයාත් ඒ කාර්යයට යොමුගත කරන්න තමන්ට පුළුවන් වෙවි එදාට මේ පින්නතුන් තමන්ගේ නිවනක් තියෙනවා තමන්ගේ ගුරුවරයාගේ නිවනක් තියෙනවා තමන්ගේ මේ අක්කාගේ නිවනක් තියෙනවා මේ අක්කත් තමන් පසුපස යන්නේ එදා කරපු දේවල් වලට තමයි පින්නතුනි මේ අක්කත් එදා හිටියා වූ තත්ත්වේ පිළිබඳ තොරතුරු මේ ආකාරයට වාර්තා වෙනවා නම් එදත් එයක් කරේ ඒ වැඩේම තමයි පින්නතුනි මෙන්න මේ ආකාරයට පුදුමාකාර එකතු වීම සංසාරේ පුරාට ඇවිල්ලා නැවත නැවත එකතු වෙමින් නැවත නැවත පරිගණමින් නැවත නැවත එකතු වෙමින් නැවත නැවත පරිගණමින් සංසාරේ එකතු වුණා වූ සෑම අවස්ථාවකදීම මේ පින්නතුන් සියලු දෙනා කරේ මේ භික්ෂුවගෙන් පරිගන්නේ කයි දිගින් දිගට ඊට පෙර මුල ආරම්භයේදී මේ භික්ෂුව අනිත් පැත්තේ දෙන මෙයාගෙන් පරිගන්නේ කයි ඒක ඉවර වෙලා ඇවිල්ලා මෙයා නැවත නැවත මේ භික්ෂුවෙන් පරිගන්නේ උත්සාහ කරේ හැමදාම සංසාරේදී එකතු වෙන මනුසාත්මයක් ලැබුවා නම් තිරිසනාත්ම වල එකතු වෙලා තියෙන අනන්තවත් වාර ගණක් ඒ සියල්ලගෙම සිද්ධුනේ ඒකයි මේ භික්ෂුව මේ තිරිසන් මේ සිංහේ කළා මේ පසේබුදු කෙනෙක් මේ මහාන මේ භාවනා කරන දැකලා ඒ භාවනා විදියට භාවනා වඩන වෙලාවේදී මේ අය ඇවිල්ලා මේ තිරිසන් සතුන් විදියට ඒ සිංහයාට එදා කරවා වූ හිරියර පින්නතුනි මේ මොහොතේදී මැවි පෙන්නා වූ හැබැයි ඒකත් බාහිර රූපයක් නෙමෙයි පින්නතුනි ඒකත් මේ අභ්‍යන්තරයේ තිබෙනා වූ දෙයක් ඒක තමයි මේ අනුසය කියලා සරහා එකතු වෙලා ආවා වූ දේවල් මේ පින්නතුන් බලන්නේ දා ඒ ආකාරයෙන් මේ පිළිතුන් විසිරිසුරු කළා මේ පින්නතුන් එදා ඒ ආකාරයෙන් නවතරක් මේ අවිචි මහා නරකාදී දරන මෙන්න මේ භික්ෂුව කල්ප දෙකකට මේ සිංහාත්මක ඉඳලා දිව්‍ය ලෝකෙට ගියා මේ කල්ප 91ක් තුල මේ භික්ෂුව අවිචි මහා නරකාදීන් සතරමා අපායෙන් සහ මේ තිරිසන් සතරමා අපායෙන් තොරව මේ එළියට ඇවිල්ලා තිබෙනා වූ එකම කල්ප දෙක තමයි ඒ දිව්‍ය ලෝකියා වූ කල්ප දෙක අනිත් සෑම භවයකම පින්නතුනි මේ කල්ප 91ක් තුල ඉපදිලා තිබෙන්නේ තිරිසන් ආත්මේ අමනුෂ්‍ය ආත්මේ වැඩිපුර තියෙන පින්නතුනි 98ක් පමණ වෙන්නේ තිරිසන් ආත්මේ අවිචි මහා නරකාදී තිටියා වාර කීපයක් අන්නේ තරමට මේ සංසාරේ දිගයි පින්නතුනි ඒ දිග නිසා තමයි මේ පින්නතුන්ට මේ ආකාරයට නැවතවත් අවිචිමා නරකදී යාමට කුසල් දැන් තමන්ගේ මෝදි වෙමින් වෙන්නේ මේ බාහිර රූපයක් බලන එක මම බලන්න පින්නතුන් නැවතවත් මේ මොහොතේ මේ භික්ෂුවක් බාහිරේ ඉන්නද ආරණ්‍ය සේනාසනය බාහිරේ ඉන්නද මගේ යාළුවෝ හිතරෝ හිතමිතුරෝ මගේ නෑදෑය ඉන්නද මේ ආරණ්‍ය සේනාසනය වල භාවනා කරන්න ආරක්ෂා කරගන්න ආරණ්‍ය සේනාසනයක් තියනවද හොරගම් කරපු ආරණ්‍ය සේනාසනයක් තියනවද
හොරකම් කරපු ගුරුවරයෙක් ඉන්නවද? හොරකම් නොකරපු ගුරුවරයෙක් ඉන්නවද? එහෙම නැත්නම් මෙන්න මේ කියන්නව දේවල් බාහිරේ මොනවද තියෙන්නේ? බාහිරේ මොනව හරි තියෙනවා කියලා දකින්න තාක්කල් පින්නතුනි මම දකින්නේ මේ සංසාරයයි භවයයි මේ ගෝර කතරයි දකින්න. එහෙනම් මේ පින්නතුන්ට මේ මොහොතේදී බලන්න මේ සියල්ල සිතුවිල්ලක් නේද? මේ මොහොතේ හටගන්නා සිතුවිල්ලක් නේද? එන අඟුලිමාල මේ තුන් අරගෙන ඊතල අරගෙන කඩුව අරගෙන මේ බුදුහාමුදුර පසෙලොණ්ඩ බුදුපියාණන් වහන්සේ මුකද දේශනා කරේ මහාන බමුණ ඕම හිට තෝම මරණ කිනොට බුදුහාමුදුරේ මම ඉඳලයි තියෙන්නේ මම නතර වෙලයි තියෙන්නේ උඹට පුළුවන් නම් නතර වෙයක් අන්න එතනයි පින්නදී නතර වෙන්න ඕන නතර විය යුත්තේ මේ මොහොතේදී මේ මොහොතට නතර වුණා නම් පින්නතුනි ඒ නතර වෙන තැන හොරකමක් ඇත්තෙත් නෑ රහතුන් වහන්සේ නමක් ඇත්තෙත් නෑ ඇත්තක් ඇත්තෙත් නෑ බොරුවක් ඇත්තෙත් නෑ අන්න එතන කවුරුවත් නෑ එතන තියෙන්නේ මේ මොහොත වෙනස් වීම පමණයි අනිත්‍ය පමණයි වෙනස් වීම ස්වභාවය අනිත්‍ය ස්වභාවය මේ පිණුම් දන්නවා පෞගේ දින 33 මේ ධර්ම සාකච්ඡා 8ක් සිද්ධ වුණා ඒ ධර්ම සාකච්ඡාටදී බලන්න ඉදිරිපත් වෙලා තිබෙන කරුණු පුළුවන් නම් මම හිතන්නේ YouTube එකේ තියෙනවා කියලා බලන්න මොනතරම් ගැඹුරු ධර්ම කරුණු සාකච්ඡා වෙලා තියෙනද මේ පිණුතුන් ඉදායිටායිටේ අපි තමයි ලොක්කෝ අපිට තමයි මේ ඔක්කොම කරන්න පුළුවන් කියලා නමුත් මේ පිණුතුන් මාස ගානක් තිස්සේ මේ භික්ෂුව කිව්වා මෙන්න මේ වැඩේ අපි සාකච්ඡා කරමු කියලා එක්කෙනෙක් අත ඉදිරිපත් වුණා මේ කිසි කෙනෙකුට අත්දැකීම් තිබුණ නැහැ පිණුතුන් අන්න අත්දැකීම් තිබෙන්නා වූ අලුතින් ආවෝ පිණුතුන් බලන්න මොනතරම් ලස්සන තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන මොනතරම් ලස්සන මේ විස්තර කරනවාද හැබැයි එකක්වත් බාහිරේ තියෙනවනේ මේ පින්නතුනි ඒක තමයි ධර්මතාවය වෙන්න තිබුණේ ඒකයි එදා ඒ දේ සිද්ධ වුණා ඒ දේ සිද්ධ වෙනකොට මේ පින්නතුන් මෙතන එළියට යන සිද්ධ වුණා ඒ ධර්මතාවය මේ භික්ෂුව කර එකක්ද එනැත්තම් ඒ පින්නතුනි කර එකක්ද එනැත්තම් මේ අභේසකර මහත්තයා කර එකක්ද ඒ අභේසකර මහත්මිය කර එකක්ද ඒ අය සමග වෛර බැඳී ඉන්නේ එහෙම අභේසකර මහත්තයෙක් කියලා බාහිරේ ඉන්නල් එනැත්තම් යමුනේ නෝන් කියලා කෙනෙක් බාහිරේ ඉන්නාද එහෙනම් මේ ගියක් මෙතන තියෙනවාද මේ දොඩංගොඩ තියෙන තැන දෙකද ප්‍රශ්නේ නැත්නම් කෙවිටියගල එතනට එන්නේ නැති එකද ප්‍රශ්නේ මේ භික්ෂුව කෙවිටියගලට වඩිනවා නම් මේ පින්තුන්ට හාමුදුරුවෝ බොරු කියන්නේ නැහැ හාමුදුරුවෝ රහත් වෙලා කෙවිටියගල මේ භික්ෂුව වඩින්නේ නැහැ කියනකොට හාමුදුරුවෝ බොරු කියනවා හාමුදුරුවෝ රහත් වෙලා නැහැ බලන්න උතෝර හාමුදුරුවෝ ඉන්නේ එළියේද බාහිරද ඉන්නේ ඇතුළේද එහෙනම් හාමුදුරුවෝ රහත් වෙලාද එහෙනම් හාමුදුරුවෝ බොරු කියනවාද උන්නේ ආකාරයෙන් බලන්න පින්තුනි උන්නේ ආකාරයෙන් මේ පින්තුන් යන තිදෙනාට පුළුවන් නම් මේ ටික බලන්න තමන්ගේ අභ්‍යන්තරය දිහා බලලා මේ මොහොත දිහා බලලා මේ මොහොත රංගත වෙන මේ තිබෙනා වූ සියලු ප්‍රශ්න වලට තමන් විසඳුම් ලැබෙවි එහෙම නැත්නම් මේ පින්තුන් සිද්ධ වෙනවා තවත් මාස 6ක් බලාගෙන ඉන්න තවත් මාස 6කදී රහතුන් වහන්සේ නමක් ඔයාරං සේනාසනෙ තුල වැඩවාසය කරමින් ඔයාරං සේනාසනෙ ධර්ම දේශනා කරනකොට මේ පින්තුන් පුළුවන් වේවි ඒ ධර්ම දේශනා ශ්‍රවණය කළා මේ මාර්ගයට එකතු වෙන්න හැබැයි ඒ වෙනකම් මේ පින්තුන් ඉන්නවාද කියන එක පිළිබඳව මේ පින්තුන් සොයා බලන්න මේ මොහොතේදී මේ භික්ෂුවට ඒ පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේ හැකියාවක් නැහැ ඒ නිසා මේ පින්තුන් බලන්න තවත් මම හිටියොත් එහෙම මොකද වෙන්නේ කියලා තවත් මාස 6ක් යනකම් මගේ ආරණ්‍ය අල්ලගෙන ඉන්නවද එහෙම නැත්නම් මේ මාසයෙන් පස්සේ වෙනදේ බලාගෙන ඉන්නවද නැත්නම් මේ මොහොතේ මම මේ බාහිරේ ආරණ්‍යයක් තියනවද එහෙම නැත්නම් මේ ආරණ්‍ය තියෙන්නේ මගේ අභ්‍යන්තරයේද බාහිරේ හාමුදුරුවක් ඉන්නවද මේ අභ්‍යන්තරයේද හාමුදුරුවෝ ඉන්නේ රහත් ඵලයේ තියෙන්නේ බාහිරේද රහත් ඵලයේ තියෙන්නේ අභ්‍යන්තරයේද බුදුහාමුදුරුවෝ ඉන්නේ බාහිරේද එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ ඉන්නේ සයත්නවරද නැත්නම් බුදුහාමුදුරුවෝ ඉන්නේ දඹදිවද බුදුහාමුදුරුවෝ ඉන්නේ බාහිරේද කියලා මේ පිළිතුරු බලන්න සංකල්ප 91ක් ඉස්සරහදී ඒ විපස්සී බුදුහාමුදුරු මට බණ කිව්වේ එහෙම නැත්නම් මේ මොහොතේ විපස්සී බුදුහාමුදුරු මට බණ කියන්නේ එහෙනම් විපස්සී බුදුහාමුදුරු වැඩ ඉන්නේ මගේ අභ්‍යන්තරය කියලා බලන්න පින්නතුනි එතකොට මේ පින්නතුනි පුළුවන් වෙනවා විපස්සී බුදුහාමුදුරු තමන්ගේ අභ්‍යන්තරයේ ඉන්නවා නම් එතන ඉඳලා මෙහාට ඉන්නා වූ සීල බුදුවරුන් තමන්ගේ අභ්‍යන්තරයේ ඉන්නවා නම් ගෞතම බුදුහාමුදුරු ඉන්නවා නම් බුදු පියාණන් වහන්සේලා හත් නමක් තමන්ගේ අභ්‍යන්තරයේ මේ මොහොත වැඩ ඉන්නවා කියන මේ ධර්මතාවයට ගුණවත් වෙලා ඒ හරහා මේ ධර්මයේ සාන්ද්‍ය ටිකයි අකාලිකයි සහිපසයගෙන මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණය ගොනු වෙලා මේ පින්නතුන් පුරාණ ඉතිනින් එහාට ගියා වූ මේ මම සුපටිපන්නයි විජිපටිපන්නයි ඥායපටිපන්නයි සාධිපටයි පටිපන්නයි කියන මේ සංඝයාගේ ගුණ හතර මගේ ළඟ තියෙනවා කියලා මට අනුගත වෙන්න පුළුවන් නම් ඉතිනින් එහාට ගියා වූ මේ මොහොතේ මම වීතරාග නේද වීත දෝෂ නේද වීත මොහ නේද මම එදා බාහිරේ හාමුදුරුවෙක්ගේ රාගයක් විදියටයි මේ මොහොතේ බාහිරේ හාමුදුරු දකින්නේ දෝෂයක් විදියටයි ඒක මගේ මොහේ නේද එහෙනම් මේ මොහොතේ රාගයක් ඇති හාමුදුරුවොත් නෑ ද්වේෂයක් ඇති හාමුදුරුවොත් නෑ එහෙනම් මොහයක් නෑ හාමුදුරුවෝ කියන්නේ මේ මොහොතයි මේ මොහොතේදී යන ආරංසේනාසනෙකුත් නෑ මේ මොහොතේදී මගේ ගුරුවරයෙකුත් නෑ මේ මොහොතේදී නම් හොරගමුත් නෑ හොරගම් කරපු කෙනෙකුත් නෑ එහෙනම් ඒ සියලු ධර්මතාවයන් තමයි එහෙනම් අරහත් ඵලය කියන්නේ ධර්මතාවයක් එහෙනම් ඒ අරහත් ඵලයට ධර්ම දේශනා වුණා වීමත් අරහත් මේ
ධර්මතාවයක්. එහෙනම් ඒ ධර්මතාවයේ කියුණා වූ කටින්ම නැවතරක් හොරකම් වුණා කියන එක කියුණා පිනුතුනි. ඒකත් ධර්මතාවයක්. ඒකත් එහෙනම් ඒ අවස්ථාවේ හේතුඵල අනුව තමයි කියුණේ කියන එක මේ පිනුතුනි දැනගන්න ඕනේ. එහෙනම් මේ පිනුතුනි දැනගන්න ඕනේ මම මේ බාහිර භික්ෂුව නැත්තම් විශ්ව ධර්මතාවයේ මේ මොහොතේදී සිද්ධවන්නේ මේ ලවුඩ් ස්පීකර් එක හරහා මේ භාෂාවට පරිවර්තනය වීම පමණයි. මොකද මේ භාෂාව පරිවර්තනය වීම හරහා මේ අනාගතයේදී දසදහස් ගාණක් රහතුන් වහන්සේලා බිහිවන්නේ මෙන්න මේ භාෂාව තුළයි. මේ සිංහල භාෂාව කියන්න පුළුවන් අයට ධර්මයේ ගුණගත වෙන්නයි මේ භික්ෂුවට මේ ඒ කල්ප 90කට පෙර ඒ විවරණ දීලා තිබෙන්නේ ඒ පිස්සී බුදුපියාණන් වහන්සේ. හැබැයි මේකත් බාහිරයේ තියෙන එකක් නෙමෙයි. ඒකත් මේ මොහොතේ මේ හටගත්තා වූ ප්‍රකට වීමක් පමණයි පිණිතුනි. අන්නේ ප්‍රකට වීම හරහා මේ පිණිතුන්ට එදා ඒ විවරණ ලැබුණා පිස්සී බුදුපියාණන් වහන්සේගෙන්. ඒ විවරණ ලැබීම හරහා මේ පිණිතුන්ට මේ භවයේදී නිවන සාක්ෂාත් කර ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහායි මේ පිණිතුන් මේ ධර්මතාවය එළිදැක්වෙන්නේ. ඒ ධර්මතාවය එළිදැක්වීම තුළ මේ පිණිතියන් තිදෙන මේ මොහොතින් තමන්ගේ චේතනා නිවැරදි කරගෙන තමන් බලාගෙන මේ හාමුදුරුව එළිය ඉඳගෙන මේ හාමුදුරුව රහත් වෙලාත් නෙමෙයි මේ හාමුදුරුව එළිය ඉඳගෙන මේ හාමුදුරුව බොරු කියනත් නෙමෙයි මේ මගේ අභ්‍යන්තරය තුළ මේ මොහොතේදී ප්‍රකට වුණා වූ මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ අරමුණ මේ මොහොතේ ප්‍රකට වුණා වූ අරමුණ මේ මොහොතේ ප්‍රකට වුණා අරමුණ මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.